ජනාධිපති දුරයට පත් වූ වහා පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අගමැතිවරයෙකු පත් කරන බවට සජිත් ප්‍රේමදාසගෙන් සහතිකයක්. එක්සත් නොබෙදුණු සහ බෙදිය නොහැකි දේශයක් වෙනුවෙන් කැපවන බව දෙමළ ජාතික සන්ධානය කියයි. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ඇති කැපවීම ගෝඨාභය අවධාරණය කරයි. බලයට ආසැනින් දහනවය අහෝසි කරන බවට අනුරගෙන් පොරොන්දුවක්. ඇමති හකීම්ගෙන් හඬපට සමග අනාවරණයක්. වසන්ත සිනානායක යලි පිල්මාරුවකට සැරසෙන ලකුණු. මේ නිවස්වස් රාත්‍රී හත ප්‍රධාන පොතු ප්‍රකාශ. ප්‍රථමයෙන් දේශය පුවන්. තමන් ජනාධිපති දුරයට පත් වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අගමැතිවරයෙකු පත් කරන බව ජනාධිපති අපේක්ෂක සදී ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. ඒ අද පස්සරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්. මම ඔබගේ ලොක්කානුව නායකයා හා සේවකයා වීමට මම සූදානම් බවට මම ඔබට ප්‍රතිඥාවක් දෙනවා. පැරණි පෞල්වාදී ගජමිතුරුවාදී දේශපාලනය අවසන් කළ යුතුයි. පැරණි දූෂිත දේශපාලනය අවසන් කළ යුතුයි. එමෙන්ම බියකරු හා ප්‍රචණ්ඩ ලෙස බලේ එල්ලී සිටීමේ ඒකාධිපති දේශපාලනයද අවසන් කළ යුතුයි. මේ සියල්ල පසුපස ඇති බලතණ්හාව තීරණාත්මකව අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව භූගෝලීය ලෙස වටිනා පිහිටීමක් ඇති රටක්. ශ්‍රී ලංකාව ජීවමය අස්වැන්නෙන් පිරීගිය නිල්ල පිරුණු රටක්. ශ්‍රී ලංකාව කුසලතාවෙන් නිපුණතාවෙන් පිරීගිය මානව සම්පත් සහිත රටක්. මගේ එකම අභිලාෂය කුඩා කල්ලියක බලතණ්හාවට මේ සුන්දර හැකියා පූර්ණ රට බිලි නොදී නිපුණතාවයට කුසලතාවයට මුල් තැනදී ආරක්ෂිත විනයගරුක නිදහස් සමෘද්ධිමත් රටක් බවට මේ රට පත් කිරීම කියලා මම ඔබතුමන්ලට ප්‍රකාශ කරන්න කැමතියි. මම මේ රටේ දූෂිත සැඟවුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට නැවුම් තරුණ පිරිසිදු නිපුණතාවාදී දේශපාලන සංස්කෘතියකට ගමන් කිරීමට දැඩි හා ඍජු පියවර තබන්නට මම සූදානම්. එහිදී මා ජනාධිපති ධූරයට පත් වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන බවට මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. මාගේ ඇමති මණ්ඩලයට දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනාලත් කිසිවෙක් ඇතුළත් කරගන්නේ නැහැ. හැකිතා කික්මනින් සාධාරණ මැතිවරණයක් පවත්වලා ස්ථාවර නව ආණ්ඩුවක් පිහිටුවන්නට මම ක්‍රියා කරනවා. ජාතික ලයිස්තුව තුළ වෘත්තියවේදීන්ට කාන්තාවන්ට නිසි තැන දෙමින් අලුත් ආදර්ශයක් අපි ලබා දෙනවා. නව තරුණ අපේක්ෂකෙන්ට මහමැතිවරණය හායින් පසුව පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී අවස්ථාව ලබා දෙනවා. එහිදීද කාන්තාවන්ට නිසි තැන අපි ලබා දෙනවා. එමෙන්ම නව ව්‍යවස්ථාවක් තැනීමේ කාර්යය පාර්ලිමේන්තුවට සීමා නොකර ජනතාව අතරට ගෙන ගොස් ජනතා ව්‍යවස්ථාවකට අදහස් ලබාගෙන සියලුම ජන කණ්ඩායම්වලට තමා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් යන හැඟීම ඇතිව නව ව්‍යවස්ථාවකට අවශ්‍ය මහා සම්මුතිය පාර්ලිමේන්තුව තුළත් ජනතාව තුළත් ගොඩනගන්න මම අවංකව කැපවෙනවා. ජනතාවගේ ඍජු කැමැත්ත ඒ ව්‍යවස්ථාව සඳහා ලබාගෙන මිස ය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එක්සත් නොබෙදුණු සහ බෙදිය නොහැකි බේදයක් නැති දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව දෙමළ ජාතික සන්ධානය අද අවධාරණය කළා. දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු පක්ෂවල නායකයින් මේ බව සඳහන් කළේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්. ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව ඊළඟී තමිල් අරසු දෙමළ ඊළම් විමුක්ති සංවිධානය සහ දෙමළ ඊළම් ජනතා විමුක්ති සංවිධානය යන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ සහාය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට හිමි වනු ඇති. පසුගිය කාලයේමින්ම අනාගත ක්‍රියාවන් සහ ප්‍රතිපත්ති ප්‍රකාශන සලකා බලා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහි සඳහන් වන්නේ අතුරුදහන් වූවන්ගේ ගැටලු සිරභාරයේ සිටින්නන් පිළිබඳ ගැටලු ඉඩම් නිදහස් කිරීම නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපනය පත්වන නව ජනාධිපතිවරයා විසින් නිරාකරණය කළ යුතු බවයි. එය දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා පමණක් නොව සියලු ජනතාව වෙනුවෙන් කළ යුත්තක් බවද ඔවුන් අවධාරණය කරනවා. ජනාධිපති අපේක්ෂකින් හා ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදශීලී හමුවක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ බණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම හමුවට අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, ආචාර්ය අජන්තා පෙරේරා, රොහන් පල්ලෙවත් යන මහත්ම මහත්මීන් සහභාගී වුණා. ජෙනරල් මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් පැමිණියේ ජාතික ජනතා ව්‍යාපාරයේ ලේකම් ගාමිණී ගුණවර්ධන මහතායි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබුණත් ඔහු පැමිණියේ නැහැ. ඒ බව දන්වමින් රාජපක්ෂ මහතා පණිවිඩයක් යොමු කර තිබුණා. During the last 4 years through Vyatmaga. පසුගිය වසර 4 තුළ මා Vyatmaga වැනි වැඩසටහන් තුළින් වටේ සංවාදයක් ගොඩනැගුවා. ඊට සහභාගී වුණේ විද්වතුන් ඇතුළු වෘත්තීයවේදීන්. රටට අවශ්‍යතාව පවතින්නේ සාම්ප්‍රදායික නොවුණු දේශපාලන නායකත්වයක්. ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම අපි ඇගීමට ලක් කරනවා. නමුත් ඒ රටේ සාධිපත්‍යයටත් දේශීය ව්‍යවසායකින්ටත් හානියක් නොවිය යුතුයි. ඔබ බලයට පත් වුණාම පුද්ගලිකාංශයට ලබා දෙන ප්‍රතිලාභ මොනවාද? ප්‍රතිලාභ කියන වචනය පාවිච්චි කරනවට වඩා අපි පුද්ගලිකාංශයේ සවිබල ගන්වන්න අවශ්‍යයි. බදු සහන තුළින් අපි ඔවුන්ගේ බදු බර අඩු කළ යුතුයි. බදු ක්‍රමය සරල කළ යුතුයි. ආදායම් උත්පාදනය කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර සඳහා ඉතා වැදගත් බදු බර අඩු කිරීම. අපි සෑම විටම හිතකර බදු ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කරනවා. ඒ තුළින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරනවා. රාජ්‍ය සේවය ඒ දේශපාලන අයගේ උවමනා විසින් පුරවනු ලැබුවා. එනිසා අපි පළමු ප්‍රයත්න තමයි අපේ රාජ්‍ය මේ බර තබා තිබෙන දේශපාලන හස්තය රාජ්‍ය සේවයට කරනවා. දැන් ගොඩගැසී තිබෙන රාජ්‍ය සේවයට මොකද කරන්නේ? මා විශ්වාස කරනවා ස්විෙක් අපිට ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. එනිසා අපි කළ යුතු වන්නේ ඒ අය ඵලදායිතාවයෙන් යොදවා ගැනීම සඳහා අපිට සැලසුමක් අවශ්‍ය වී තිබෙනවා. අපි ඉතා සැලසුම් සාගතව අපේ රටේ අත්‍යවශ්‍ය තැන් අපි අවුරුදු 10ක ඉලක්කයක් හදනවා. මම විශ්වාස කරනවා රාජ්‍යාංශයේ සමහර ශේත්‍ර තිබෙනවා අත්තරින්න ඕන. හැබැයි ඒ වගේම මම කැමති සමහර ශේත්‍ර තිබෙනවා රාජ්‍ය මැදිහත් වීමක් ඕන. මම ඔටෝමොබයිල් එයාබෑග් සඳහා සංවේදක උපකරණයක් නිෂ්පාදනය කරනවා. ප්‍රසිද්ධ වෙළඳ නාම රැසක් ඒ භාවිතා කරනවා. ඒ විශේෂත්වය තමයි ගුණාත්මක භාවය. ලොව එවැනි ගුණාත්මක භාවයක් පවතින්නේ මගේ නිෂ්පාදනයේ පමණයි. මේක ලංකාවේ කරන්න බැහැ කියලා කිව්වා. නමුත් අවුරුදු 2000කට පමණ පෙර අපේ මුතුන් මිත්තන්ගේ ස්මාරක දකිද්දී මට හිතුනේ ඒ දේ කරන්න පුළුවන් කියලා. මට අවශ්‍ය ලංකාවේ ආත්ම විශ්වාසයක් ඇති කිරීම. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? මගේ යෝජනාව කෙටි කලකින් ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 10කවත් ආයෝජන අවශ්‍යයි. මම හිතන්නේ මාස 12ක් වගේ කාලයක් තුල. ජනාධිපතිවරයෙක් වුණාම දේශපාලන පක්ෂ අතහැරිය යුතුයි. නමුත් ලංකාවේ මේක වෙන්නේ නැහැ. මම හිතන්නේ මේකට හේතුව කවුරුන් හෝ ජනාධිපති වුණාම කටයුතු කරන්නේ දේශපාලන පක්ෂය ගොඩනගන්න. ඇමති කෙනෙක් පත් වුණාම ප්‍රතිපත්ති වෙනස් වෙනවා. අපේ රටේ සෑම අවුරුදු 5කට වරක් මේක වෙනවා. ඉතින් රට සංවර්ධනය කරනවා නම් ඒ තිරසාර සංවර්ධනයක් විය යුතුයි. කවුරු බලයට ආවත් ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජන රැලියක් ඊයේ බදුරලිය ප්‍රදේශයේදී පැවැත්වුණා. විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු. බදුරලිය මහජන ක්‍රීඩාංගණයේදී පැවති මෙම රැලිය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින්. මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මහින්ද රාජපක්ෂ මහතා දෙක් වුණා.
විසින් ඉස්තම්මව එලේ අභිමානේ පෙන්වා දෙමින් මුළු ලොවදින අපහායන ගමනේ. අපි දන්නවාද 70%ක් පමණ මේ රටේ තවමත් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඒ නිසා ග්‍රාමීය සංවර්ධනය ගැන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවධානයක් අපි යොමු කරලා තිබෙනවා. ග්‍රාමීයව තියෙන ප්‍රශ්න විසඳන්නට, ග්‍රාමීය අටතල් පහසුකම් දියුණු කරන්නට, ග්‍රාමීය පාරවල් සංවර්ධනය කරන්නට, මම ගිය හුඟක් පළාත්වල පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. අපි එදා පානීය ජලය ව්‍යාපෘති රාශියක් ආරම්භ කරා. මේක ඉදිරියට ගෙන ගිහිල්ලා පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දෙන්නට ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සෞඛ්‍ය තාමත්ම වැදගත්. ග්‍රාමීය රෝහල්වල පහසුකම් අපි දියුණු කළ යුතුයි. සෞඛ්‍ය ඉදිරියට ගෙනියන්නට කසල කළමනාකරණය අද දියුණු ක්‍රමවේද තියෙනවා. කසල කළමනාකරණය සඳහා ප්‍රාදේශීය සභාවන් තුලින් ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. පාසල් ඉහළ තත්ත්වයට ගෙන එන්නට මේ සෑම ශේෂ්ත්‍රයකටම අපි අවධානය යොමු කරලා තිබෙනවා. අපි යුද්ධ කරේ අවුරුදු 30ක් තිබිච්ච යුද්ධෙට අනුමැතිය දීලා ඒ යුද්ධය ආරම්භ කරලා අවසන් කරේ. අපේ ජීවිත අපි පරදුවට තියලා ගෝඨාභය රාජපක්ෂට ගැහුවා බෝම්බ මෙලෙක්කඩේ හන්දියේදී, පිත්තල හන්දියේදී. ඔහු සටන් කරේ ඔහුන් ගියේ ඒ තමන්ගේ ජීවිත පරදුවට තියලා. අපිට ආරක්ෂාව සපයන්නේ එක්සත් ජාතික පක්ෂෙන් දීපු අපේ හමුදාපතිට සරත් ෆොන්සේක මහත්තයාට. ගැහුවේ එතුමාගේ හෙඩ් ක්වාටර්ස් වලට, හමුදාවේ මූලස්ථානයේ ඇතුළට ගෙදරට ගිහිල්ලා තමයි ගැහුවේ. අපේ ආරක්ෂාව කොහොම වුණත් එතුමාගේ ආරක්ෂාව වත් සපයන්න එතුමාට ටිකක් අසීරු වුණා. ඔව මතක නෑ. මතක නැති වුණත් කියන්න එපා එතුමා. ඉතින් මේවා පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. කතා කරනකොට මේවා ගැන දැනගෙන කතා කරන්න ඕන. වේදිකාව දෙකක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ වේදිකාව, අපේ වේදිකාවේ ප්‍රේක්ෂකයා ඔහුගේ ප්‍රතිපත්ති හා දැක්ම හා ගැන කතා කරනවා. ප්‍රශ්නෙට විසඳුම් දෙන විදිය කතා කරනවා. අරයාගේ වේදිකාවේ එයා සිරිසඟ බෝ වෙන විදිය කතා කරනවා. හැබැයි එයා දන්නේ නැතුව ඇති සිරිසඟ බෝ බෙල්ල දුන්නයින් පස්සේ ගෝඨාභය රජ වුණයි කියලා. රටේ ඒකීය භාවයට හානිවන කිසිවක් සිදු නොකරන බව ජනාධිපති අපේක්ෂක සති ප්‍රේමදාස මහතා අද යළිත් අවධාරණය කළා. විශේෂයෙන් මම කියන්න කැමති මොනම අවස්ථාවකදීවත් අපි අපේ රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, දේශපාලන නිදහස මොනම ආකාරයකින්වත් පළුදු කරන්නේ නැතයි කියන එක මම මේ අවස්ථාවේ නැවත නැවතත් ප්‍රකාශ කරන්නට ඕන. කිසිම දවසක ඒකීය ශ්‍රී ලංකාවක් තුලින් අපි බැහැර වෙන්නේ නැහැ. ස්වෛරී ශ්‍රී ලංකාව, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම, දේශපාලන නිදහස ශක්තිමත් කිරීම ඒ අපේ ගමනේ අරමුණු. අපේ රටේ ගමනේ අරමුණක්, ඒ වගේම අපේ ජීවන ගමනේ අරමුණ. මොනම හේතුවකටවත් ඒ කරුණු කාරණා පිළිබඳව කිසිම කෙනෙක් සමග සාකච්ඡා කරලත් නැහැ, සාකච්ඡා කරන්න යන්නෙත් නැහැ. වෙනත් කිසිම කොන්දේසියකට, වෙන කිසිම කාරණාවකට සජිත් ප්‍රේමදාස යටත් වෙන්නෙත් නැහැ. කිසිම දවසක රට පාවල දෙන්නෙත් නැහැ. රට රකිණා දෙවිවරුන්ට ගෞරවනීය ඇරඹුමක් නමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රණවිරු ප්‍රඥප්තිය අද කොළඹදී එළි දැක්වුවේ විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන් රැසකගේ සහභාගිත්වයෙන්. ජාතික ආරක්ෂාව බඳවා ගැනීම, පුහුණුව හා සංවර්ධනය, පැවැත්ම සහ සංස්ථා ව්‍යුහය, නිල උසස් කිරීම, කුසලතා සංවර්ධනය හා වෘත්තීය නිපුණත්වය ඇතුළු කරුණු 10ක් යටතේ සකස් කෙරුණු ප්‍රක්ෂප්තියට මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තැබුවා. කවදාවත් නොතිබුණ තත්ත්වයට මින් පෙර දේශපාලනඥයෝ ත්‍රිවිධ හමුදා සහ පොලිසියට, සීල් ආරක්ෂා හමුදාවට නොකරපු විදිහේ කැපකිරීමක් සුබසාධනයක් අපි ගොඩනගනවා. ඒ නොවූ ආකාරයට අපි අනිවාර්යෙන් මේ සියලු මංශ ශක්තිමත් කරනවා. ඒක ගැන කිසිම සැකයක් අපට නැහැ. ඔය කයිවාරු ගහන අයට තැනකට ආවෙන් පස්සේ ඕවා මතක් වෙන්නේ නැහැ. හමුදා දාලා පැනලා ගියපු අයටත් ඕවා ගැන මං හිතන්නේ තෘප්තියක් ලැබෙනවා කියලා. එහෙම දෙයක් කරා කියලා අපට එහෙම දෙයක් කරොත් තෘප්තියක් ලැබෙනවා. ඒකන්ද අපි එක් කරනවා. පොලිසියේ උසස් වීම ගැන අපිට ඇත්තටම කනුගාටුදායක. OICලා ඉන්න ඉන්ස්පෙක්ටර්ලා අවුරුදු 8ක් 9ක් OICලා තාම ඉන්ස්පෙක්ටර්ලා තරු දෙකක් ගහගෙන ඉන්නවා. ඒගොල්ලගේ සමකාලීන යුද හමුදාව ලෙෆ්ටියන් කර්නල්ලා වෙලා. ඒකට ඒ වගේ ප්‍රශ්න අපි අනිවාර්යෙන් විසඳනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන ජන රැලි මාලාවේ තවත් ජන හමුවක් අද පස්තරුවේ කෑගල්ලේදී පැවැත්වුණා. විස්මිතලසින් විස්තම්මව එළයේ අභිමානේ වෙන්වා දෙමින් මුළු ලොව දින අපහා යන ගමනේ නොවනම් දසින් නාවක් මැසේ. කෑගල්ලි ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත්තේ මෙලෙසින්. බලෙන් ලොව පරතන මිනිස් පෞර සතන රට දය සදාම විත කරන්නට දුර දැක්මෙන් සිතන පියසක නැති යුගයක් මවා නැවුම් හැටක් කෙනේන වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදාන අපි දන්නවා අපේ රටේ ඉන්න තරුණ තරුණියන් විශාල අසහනයකට පත් වෙලා තිබෙනවා. ගුණාත්මක අධ්‍යාපනයක් නැති නිසා, රැකියා නැති නිසා. මුත් අපි පැහැදිලි දැක්මක් ඇතුව තරුණ තරුණයන්ගේ ප්‍රශ්න විසඳන්නට අපි සැලසුම් හදලා තියෙනවා. විශේෂයෙන්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අපි දීර්ඝ කාලීනව ජාතික ප්‍රතිපත්තියක් ඇති කළා. හතේ පන්තියේ ඉඳලා එවුන්ට නිපුණත්වයක් ලබා දෙන්නට විවිධ ක්ෂේත්‍රවලට උන් හඳුන්වා දෙන්නට වැඩපිළිවෙලා. ඒ වගේම කෙටි කාලීනව අද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට බැරුව සමත් වෙලා, නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නට බැරුව ඉන්න තරුණ තරුණියන් අපි එන වසරේ ඉඳලා ඒ උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කරනවායි කියන එක අපි කියන්නට ඕනේ. පමණක් නෙවෙයි, කලාංශෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන අයට උපාධියට පස්සේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් තාක්ෂණික අංශයේ දැනුම ලබා දෙන්නට, තොරතුරු තාක්ෂණය මේවා උන්ගේ පාඨමාලාවට අපි ඇතුළත් කරනවා. ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම් පත න්‍යාය පත්‍රයට ඇතුළත් නොවීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. රාජ්‍ය මූල්‍යපාලන බලතල පැවරෙන්නේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුවටයි. ඒ රටේ මහජන පරමාධිපත්‍යයෙන් රට කරවන්නට පත්වන මහජන නියෝජිතින්ට ලැබෙන පරම වගකීමක්. රාජ්‍යායතන සංස්ථා දෙපාර්තමේන්තු සතු ක්‍රියාකාරීත්වය නිසි පරිදි අධීක්ෂණය කිරීම මේ මූල්‍යපාලන බලතල යටතේ පාර්ලිමේන්තුවට පැවරෙන ප්‍රමුඛ වගකීමක් වනවා. ක්‍රීඩාවේ වැරදිවැක්වීම පිළිබඳ පනත් කෙටුම් පද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්. එහෙත් එය න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබුණේ නැහැ. කාගේ බලපෑමක් මත මේ සිදුවේද යන්න පිළිබඳව ප්‍රශ්න කෙරුණු අතර මේ එහිදී සුම් විවාදී අවස්ථා කිහිපයක් ගරුකථානායකතුමනි, මේක ඇත්තවසම බරපතල ප්‍රශ්නයක්. මේක ගරුකථානායකතුමනි, දැන් මේ අද අපි ඉදිරිපත් කරන්නේ රෙගුලාසි සහ අපි පනතකුත් ඉදිරිපත් කරා මේ ක්‍රීඩාවෙන් දූෂණය අයින් කරන්න. මට ගරුකථානායකතුමනි මට පොඩ්ඩක් අවධානය යොමු කරන්න මේ සම්බන්ධයෙන්. මේක පාර්ලිමේන්තුව ඇතුළේ මේ සූදුකාරයන්ට සහයෝගයක් දෙන ගේමක් තියෙනවා. මේක ඇතුළේ අද මේ කියන්නේ මේක මේ ක්‍රීඩාවෙන් සූදු අයින් කරන්න කරපු වැඩක්. එතකොට ඕවර්සයිට් කමිටි එකේ ගරුකථානායකතුමනි පාස් වුණා මේ පනත. හැබැයි දැන් අද ඇවිල්ලා තියෙන්නේ රෙගුලාසි ටික. එදා කෝරම් එක තිබුණේ නැහැ. ඒක හරි. ඒතර රෙගුලාසි එක අද ඇවිල්ලා පනතේ දඩුවම් කරන්න පුළුවන් කියලා වරද ටික දාලා ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ නීතිපති පාර්ලිමේන්තුවෙන් කරපු වැඩසටහන මේ මාස ගාණක් මහන්සිලා කවුරුත් කරපු නැති එකක් පාර්ලිමේන්තුවේ. මොකද්ද මේ කරන්න හදන්නේ? ප්‍රමාද කිරීම, කල්ැදීම, කල්මැරීම, දහස් වෙනෙන් පස්සේ ගේන්න තිබීම. මොකද මේක කවුරුරි හොරෙක් ආරක්ෂා කරන්න කාටරි උමනාවක් තිබීම. වෙන කිසි හැදිලෝ ICC තියෙනවා ගරු කතානායකතුමනේ ලියුමක් අරජුනන්තුංග මහත්මයාට ටේබල් කරයි. මේ ක්‍රීඩාවට කොච්චර මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිහෙක් කොච්චර හොරගම් කරලා දිනනවද? ඉතින් මේක ලංකාවේ ක්‍රීඩාවෙන් අයින් කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ දෙන්නේ නැත්තම් ලංකාව ගැන තව මොන කතාවක්ද තව තියෙන්නේ? මොකද්ද මේ කියන්නේ පාර්ලිමේන්තුවේ? ගරු කතානායකතුමනේ, මේ යෝජිත ක්‍රීඩාවෙන් දූෂණය තුරන් කිරීම හා සම්බන්ධ කෙටුම්පත ඉතාම වැදගත් එකක්. ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් වගේම අනෙක් ක්‍රීඩාවලටත් වැදගත්. ඒතර ඒ පනත සම්බන්ධ සම්පූර්ණ කාර්යපටිපාටිය සම්පූර්ණ වෙලා න්‍යාය පත්‍රයට එන්න තිබුණේ. එහෙම එන්න තිබියදී ඒක න්‍යාය පත්‍රයට ආවේ නැහැ. කාර්ක සභාවෙන් අනුමත නොකරපු ගැසට් නිවේදනය න්‍යාය පත්‍රයට ආවා.
එතකොට මොකද්ද මේක උනේ? ප්‍රමාද දෝෂයක්ද, හිතාමතාද, එහෙම නැත්නම් කාගේ හරි බලගතු පුද්ගලයෙකුගේ මේ ප්‍රශ්න හා සම්බන්ධ පුද්ගලයෙකුගේ බලපෑමට යටත්වද මේ ප්‍රශ්නේ පිළිබඳ ඔබතුමා වහාම හොයලා බල වාර්තා කරන්න ඕනේ. හැබැයි අද මේක සම්මත කරා නම් රටට හොඳයි. තනායකතුමනි, මං හිතන්නේ ක්‍රීඩාමත්තුමා මෙච්ච මං 2001 මේ පාර්ලිමේන්තුවට ආවේ ආපු දවසේ ඉඳලා මේ ගැන කියනවා. මේක හොඳක් තිබුණේ එකම ක්‍රීඩාමත්තුමා හරින් ප්‍රනාන්දුමන්තුමා විතරයි මේ හොරුන් අයින් කරන්න ඕනි කියන එක. අඩුගානේ පනත තියෙනකොට ඔබතුමාලා පොඩ්ඩක් මේකට උදව් කරන්න. මම ක්‍රීඩකයෙක් හැටියට කතා කරන්නේ. මේ ක්‍රීඩාව විනාශ කරලා තියෙන්නේ. ඒකයි මේ ඇමතුමා මේක ගෙනල්ලා තියෙන්නේ. ඔබතුමාලා වැදගත් ඇමතිවරු ඒක හොරුන් ආරක්ෂා කරන්න හදන්න එපා. ඔබතුමාලාගේ විපක්ෂ නායකතුමා දාන කෝප් එකට ඒ මිනිහව. මොකද්ද මේකේ தත්තේ? එන හැම ක්‍රීඩා ඇමතිවරයාටම ඒ ආසන වලට සල්ලි දීලා පගා දීලා නවත්තනවා. මෙතුමාට කොන්දක් තිබුණා මේ පනත ගේන්න. අනිවාර්යයෙන්ම ක්‍රීඩකයා අන්තිමට දුක් විඳින්නේ. සනත් ජයසූරියට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අවිෂ්ක ගුණවර්ධන මේ මාත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. මේ ක්‍රීඩකයෝ වැරදි නෑ. ගරු කථානායකතුමනි, දැන් පොහොට්ටු පක්ෂයට සන්ධාන පක්ෂයට වගකීමක් තිබෙනවා. ජනාධිපතිතුමාට ඒ මාලේකම්වරුන්ට වගකීමක් තියෙනවා. විපක්ෂ නායකට එවැනි ප්‍රසිද්ධ චෝදනාලව පුද්ගලයන් මේ පරීක්ෂණ සභාවට පත් නොකරින් ඒක අවම සදාචාරය. ඒ අවම සදාචාරයක් නැතුව හොඳටම තේරෙනවනේ ක්‍රිකට් බෝඩ් එකෙන් අයින් කරාට පස්සේ කෝප් එකට එන්නේ. ඒ කියන්නේ දූෂිතයා, චූදිතයා නඩුකාරයා වෙනවා. ගරු කථානායකතුමනි, ඇත්තටම ක්‍රීඩාමත්තුමාට අපි ස්තුතිවන්ත වෙනවා. හැමතිස්සම ක්‍රීඩාමත්තුමා මේ උත්සාහ කරා කොන්දක් ඇතුව මේක ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ වගේම අර්ජුන රන්තුංගේ ඇමතුමා, එතුමා තමයි අපේ ලංකාවට ක්‍රිකට් කුසලානේ, ලෝක කුසලානේ ලබා දුන්න ක්‍රිකට් නායකයා. එතුමා දන්නවා මේ ගැන සූදුව හරහා ක්‍රීඩාව විනාශුන ඇති කොහොමද කියන එක. මේ සූදු කප්පිත්ව ඉඳගෙන නියෝජ්‍ය කථානායක ධූරේ පවා ඉතාමත් වැරදි විදිහට පාවිච්චි කරපු හැටි අපි අතීතයේ දැක්කා. මේ රටේ තියෙන මේ ක්‍රමවේදයන් බයිපාස් කරන ක්‍රමය අපි කවදද නවත්තන්නේ? රට හදන තැන කියලා තමයි පාර්ලිමේන්තුව දන්නේ. මම මෙතනට ඇවිල්ලා මේක අහනකම් එජෙන්ඩේ කියන්නේ නැහැ කියලා අපි දන්නේ නැහැ. හැබැයි කෝරමක නැති වෙච්ච රෙගුලාසි මෙතනට ආවා. ඒක රෙගුලාසි තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා ක්‍රීඩාවේ විශේෂයෙන්ම නොයෙකුත් අකවුන්ටිං පර්පසස් සම්බන්ධයෙන් ඔඩිටර් ජෙනරල්ගේ සම්බන්ධ විස්තරයක්. දෙවැනි එක තියෙන්නේ විශේෂයෙන්ම සූදු සම්බන්ධයෙන් ඉන්න කණ්ඩායම් ආයතනයේ දිනදා කටයුතු වල නියැලෙන සින තැනැත් එක්ක ඔහුගේ පවුලේ ඕනම පුරවස්සන්න සමාජිකයෝ මේවට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඒක විතරයි අද වැදගත් එකකට පාස් වෙන්නේ. හැබැයි ඊට වඩා වැදගත් එකක් අපි දාලා තිබ්බා. පනතේ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතක් මේ ගෙනාවේ. ඒ පනත තමයි දාන්න ගියේ. යම් තැනත් වැරදිකරුවෙක් වුණා ලැබුවොත් මිලියන 100ක් දක්වා දඩයක් සහ අවුරුදු 10ක ඉර දඩුවමක් දෙන්න තමයි මේ පනත දෙන්නේ. කවුද මේක වළක්වන්නේ එතකොට? සජිත් ප්‍රේමදාස මහතා එක් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තවත් ජනරැලියක් ඊයේ බණ්ඩාරවෙල නගරයේදී පැවැත්ුණා. එකරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සීතල බණ්ඩාරවෙලෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්. තම ජංගම දුරකථනවල විදුලි ආලෝකයේ දැල්වා ඔවුන් ප්‍රේමදාස මහතාට සිය ආචාර්ය දැක් වූ අයුරුයි මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් වේදිකාවට එක් වුණා. මේ මොහොතේ මට අදහන්නටත් බෑ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ටාසේ ප්‍රාදරණීය ජනතාව පුදුම හයියක්
උදුම ශක්තියක් මේ මොහොතේ ලබා දීලා තමුන්නාන්සලාගේ මේ සුවිශේෂී ශක්තිය තුලින් එළමෙන ජනාධිපතිවරණයේදී අතිවිශිෂ්ට විජයග්‍රහණයක් හංසයා ලබනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම උමාවය ව්‍යාපෘතිය තුලින් අසහනයට පීඩණයට පත්තුණු ඒ සියලුම දෙනාට ලබා දිය යුතු වන්දි ටික ලබා දීම මම පුද්ගලිකවම අධීක්ෂණය කරනවායි කියන එක කියන්න කැමතියි. ඒ වගේම බණ්ඩාරවෙල පුරවරේ වාහන තදපදය निराකරණය කරන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම පානීය ජල ප්‍රශ්නයට ඉතාමත්ම ඉක්මනින් විසඳුමක් ලබා දෙනවා. කෘතහස්ත දේශපාලඥයෙකු වූ අභාවප්‍රාප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 52 ගුණසමරුවට සමගාමීව මැදමුලන රාජපක්ෂ නිවසේදී දානමය පින්කමක් පැවැත්වුණා. මෙම පින්කමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ පවුලේ ඥාතීන්, දේශපාලඥයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර මැදමුලන නිවසේදී ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණ සැමරුම වෙනුවෙන් ඊයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක්ද පැවැත්වුණා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වුණා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පැවති මෙම සාකච්ඡාවේදී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. රනිල් වික්‍රමසිංහගේ බල කේන්ද්‍රයෙන් ජනාධිපති මෛත්‍රීපාලගේ බල කේන්ද්‍රයෙන් වුවමනාවයේ 19 කැම්පී දිනවා. ඒ නිසා මා හිතන්නේ 19 කියන්නේ සංක්‍රාන්ති යෝජනාවක්. 19 ඇත්තේ අපේ රටේ සාමාන්‍ය නෙමෙයි. මේක දෙකින් එකකට අපි යනවා. එක්කු නැවත අපි හිටපු දැන් යන්න. එහෙම නැත්නම් අපි මුළුමනින් පාර්ලිමේන්තුවට යන්න. ඒ යෝජනාව පාර්ලිමේන්තුව කියන සදහස පාර්ලිමේන්තුවට අපි විශ්වාස කරනවා. අපි දැන් පාර්ලිමේන්තු බෞද්ධ විද්‍යාව ගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා. අපි විදය වෙන දේ දිවාරි ඔය ඔක්කොම ඒක අනුසරණය කරලා MCC ගිවිසුම පිළිබඳවත් මෙහිදී අදහස් පළවුණා. අපි රටක් එක්ක දීපාර්ශ්වික රටවල් සම්බන්ධ බහුපාර්ශ්වික ගිවිසුම අපි පරීක්ෂණය කරන්නේ. අපි මේ ගිවිසුම ගිවිසුම අත්සන් කරන පාර්ශ්වය කියන මේ ගිවිසුම පසම ආර රටක දී විශ්වාසයි. ගිවිසුමට එරිවන් නම් කියන ප්‍රමාද වැඩක් වෙන්නේ අප්‍රදාස් ලක්ෂ ගණන් මෙවලකම් සමාගම් කරනවා කියන විශ්වාසයි. දෙකම මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ ඉදන්ගේ සංසෝධන. දැන් මේ සංසෝධන වීදුකම් මේ මොකද මේ යෝජනා විදිහට කරලා තියෙන්නේ. ඉදන් පිළිද තුන ලිහිල් කරන එක. කැමති කෙනෙකු විමුණ කැමති කෙනෙකුට මෙන්න දී ගන්නවා. තත්ත්වයක් සඳහා ඉදන්ගේ සංසෝධන. අන්නේ ඉදන්ගේ සංසෝධන අපි කරනවා. Millennium Challenge Corporation හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ඇමරිකාවේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. කොළඹ පිහිටි ඇමරිකානු තනාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ හරහා අවම වශයෙන් මිලියන 11ක ජනතාවකට ප්‍රතිලාභ ලැබුණු ඇතැයි සිය විශ්වාසය බවයි. මේ වන විට අදාළ ගිවිසුමේ කෙටුම් පත ශ්‍රී ලංකා රාජ්‍ය මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බවත් එය සමාලෝචනය කිරීමට මෙරට ජනතාවට හැකියාව ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම ඇමරිකානු තනාපති කාර්යාලයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ නොවැම්බර් 10 පසු ශ්‍රී ලංකා රාජ්‍ය සමග ගිවිසුම අත්සන් කිරීමට සහ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ඇමරිකාව අපේක්ෂා කරන බවයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගිවිසුම් තුනක් අත්සන් කරන්න එකඟ වෙලා තියෙනවා. ඒ එක ගිවිසුමක් තමයි සෝෆා ගිවිසුම, ඒ කියන්නේ ස්ටේටස් ඔෆ් ෆෝසස් ඇග්‍රීමන්ට්. දෙවෙනි ගිවිසුම තමයි ඇක්සා. මේ නමින් ගිවිසුමක් 2007 අත්සන් කරලා ක්‍රියාත්මක වුණා වසර 10කට. දැන් ඒ ගිවිසුම වෙනස් කරලා ඊට වඩා රටට අහිතකර කොන්දේසි ඇතුළත් කරලා අත්සන් කරලා තියෙනවා. ඒ කිවිසුම ගයන්ත කරුණාතිල කැමැතිතුමා
ප්‍රකාශ කරපු විදිහට 2017 අගෝස්තු මාසේ 4 වෙනිදා මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. එය 2019 පෙබරවාරි 22 වෙනිදා සිරස මාධ්‍ය නිවුස් පොස්ට් මගින් අනාවරණය කළා. දැන් මේ ගිවිසුම අනුව මේක එක සතයක්වත් භාණ්ඩාගාරයට එන්නේ නැහැ. මේක එන්නේ මේ ගිවිසුමේ 34 වෙනි පිටුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඇමරිකා විසින් මෙහි පිහිටුවා ගන්න සමාගමකට මේ මුදල් එන්නේ. ඒ සමාගමට අවශ්‍ය විදියට තමයි මේ මුදල් පාලනය කරන්නේ. විගණකාධිපතිවරයාට මේ පිළිබඳව ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. පාර්ලිමේන්තුවේ කෝප්පෙකට හරි ගිණුම් කාරක සභාවට හරි මේ පිළිබඳව ප්‍රශ්න කරන්න කිසිම අයිතියක් නැහැ. මේ විදියටම තමයි අර ජපානයේ දුප්පත්ව තිබෙන කාලේ ඔකිනාවා දූපත අදටත් ජපානයට ඇමරිකාවෙන් ගලව ගන්න බැරුව අද ඒ රටේ ඒ දූපතේ ඉන්න ජපන් ජාතිකයෝ ඉන්නේ වහල්ලු විදියට. තනිකර ඇමරිකානු කඳවුරක් විදියට තමයි ඒ දූපත පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ ජාතියම ගිවිසුමක් තමයි අද අපිට මේ ඉදිරිපත් කරලා තියෙන MCC කියලා. උදය ගම්මන් පෙළ මන්ත්‍රීවරයා මංගල සමරවීර අමාත්‍යවරයාට එන්තර වාසියක් යැවීමට සූදානම් වනවා. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම පිළිබඳ මා සමග විවාදයකට පැමිණෙන්නේ නැයි කියලා මම මංගල සමරවීර ඇමතුමාටත් පාචර් රණවක ඇමතුමාටත් අභියෝගයක් ඉදිරිපත් කළා. ඊයේ මංගල සමරවීර ඇමතුමා නම් මගේ අභියෝගයට ප්‍රතිචාරයක් දක්වනවා. එතුමා කියනවා මම පිටරටවල්වල වංචා කරලා තිබෙන නිසා, වනචරයෙක් නිසා එතුමා මාත් එක්ක විවාදයකට එන්නේ නැහැ කියලා. මම පිටරටක කිසිම වංචාවක් කරලත් නැහැ, කළ බවට බොරු චෝදනාවක්වත් නැහැ. ඒ වගේම කිසිම වනචරකමක් ගැන හතුරෙක්ක චෝදනාවක් නගලන මංගල සමරවීර ඇමතුමාට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් මගේ කීර්තිනාමය හානි කිරීම සම්බන්ධයෙන් ඉල්ලා මම එතුමාට මේ සතිය ඇතුළත එන්තර වාසියක් කැවලා අනිවාර්යයෙන්ම නඩු දානවා. මොකද නොවැම්බර් මාසේ 16 වෙනිදාට පෙර මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම පිළිබඳ මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න, ඒ විවාදය මේ ගිවිසුම ආශ්‍රිත කරුණුවලට සීමා කිරීමේ පොරොන්දුව මන් ලබා දෙනවා කියමින් ඒ අභියෝගයෙන් නැවත වතාවක් මංගල සමරවීර ඇමතුමාටත් පාචර් රණවක ඇමතුමාටත් ඉදිරිපත් කරනවා. සරින්වාස් ගුණවර්ධන මහතා ඊයේ මාධ්‍යයට කළ ප්‍රකාශයට සුසිල් ප්‍රේමජනත මන්ත්‍රීවරයා අද පිළිතුරු දුන්නා. බොහෝ චෝදනා ගැන කියනවා, ගොතන ලද ඒවත් තියෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඔහු දැන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ කඳවුරේ. ඔහුව පෝෂණය කරන්නේ සුප්‍රසිද්ධ මංගල සමරවීර විසින්. සමහර චෝදනා ගොතන ලදේවා. ඔහු මගේ නම සඳහන් කර තිබෙනවා. එම නිසා ඔහුට එරෙහිව එන්තරවාසියක් ඇවීමට කටයුතු කරනවා. ඒ වගේම එම වීඩියෝව ඉහළ පෙළේ මාධ්‍ය ආයතනයක් විසින් පවා ෆේස්බුක් වෙත මුදාහැර තිබෙනවා. ඔහු මාව අඩුම ගානේ මුණ ගැසුනේවත් නැහැ. මේ තමයි ඔවුන් වැඩ කරන ආකාරය. ඔවුන් ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා මේවා ව්‍යාප්ත කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතා ගමන් ගත රථයට බාධා කළ පිරිසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් අතරංගුටගත් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි කොස්තාපල්වරුන් දෙදෙනා 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ අදාළ සැකකරුවන් දෙදෙනා අද පස්සරුවේ හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සැකකරුවන් දෙදෙනා ලබන 11 වෙනිදා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතා ගමන්ගත් රථයට බාධා කළ පිරිසකට වෙඩිතැබීම සිදු කළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති කොට්ටාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අතරංකුවට ගෙනුනේ ඊයේ රාත්‍රියේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ගිනිගත් හේන පොලිසිය විසින් අදාළ නිලධාරීන් දෙදෙනා වෙඩිතැබීම සිදු කළ පිස්තෝල දෙක සමග අතරංකුවට ගත් බවයි. හිස් පතරම් තුනක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ 7:30ට පමණ ගිනිගත් හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේදී SP දිසානායක මන්ත්‍රීවරයා ගමන්ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් වෙඩිතැබීමක් සිදු කළා. පොලිසිය කට්ටිය තමා මගේ වාහනේ සයිකල් අල්ලි හැප්පුවා. අප්පලේ වල්ලා පොලිසියෙන් කියලා කිව්වා. පොලිසියෙන් කියලා
එහෙම මේ දීමත් ඉන්න කට්ටියම කියලා එහෙම මේ කට්ටිය වාහන වලට රැංකා එහෙම ගියා යන්න මුකුත් අහුව බැලිලක් නෑ වාහනේ ගාවලා එහෙම ගියා ඊටසම අපි හරවල එහෙම පල්ලයට එන අතරේ පාරමැද يعني පාර මේන් රෝඩ් එකයි අපේ පාරයි මේ වෙනවා කොල් පිටියේ මගේ වාහනේ මම මගේ තිබ්බ පැත්තේ දාන්න තියාන හිටියා අපේ කට්ටිය කට්ටියම ඔක්කොම හිටියා ඒ කට්ටිය පාරමැද ওই ඉන්නකොට අයිනේ තමයි හිටියේ ඒවා එතර වාහනේ හයි ස්පීඩ් එකෙන් මේකෙන් යන්න එහෙම මේකක් නෑ පාරත් අපලං ස්පීඩ් දිශානාගම අතරත් පටිෂට් එකක නැති ආවා ඇවිල්ලා ඇවිල්ලා අපිට කතා කරා ටිකක් කළා කතා කරලා ඉඳලා ටිකක් කළා කතා කරලා එයා නැංගා නැගලා එයා නැග අතරේ තමා ඊට පස්සේ තිබ්බ කීඩීච් එකේ හිටපු මේ ආරක්ෂක මාතෘන්ට කට්ටිය මොකොත් ඇහෙල්ලක් බෙලිලක් මේවා කරේ නෑ තුන් වෙලියුම් තුනක් තිබ්බා මෙම වෙඩිතැබීමේ සිද්ධිය දේශපාලන සිදුවීමක් නොවන බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මෙය සත්‍ය සිදුවීමක් නම් ඒ පිළිබඳව අදාළ වගකීතු අංශ වහාම පියවර ගත යුතු බවයි. අත්‍යක ලෙස බීමත් පැමිණි වාහනයකට මාරු වෙන්න තිබ අපහසුතාවයේ මත අර බීමත් ළමුන් අපේ වාහනයට පහර දීලා ඒ වගේම ඒ පොලිස් නිලධාරියෙක්ගේ ගිනි අවිය උදුර ගන්න හැත් කරපු වෙලාවේ ඔහු බිමට වෙඩි දෙකක් තියලා ඔහුන් මේ පාලනය කරගෙන අපිත් එක්ක එකතු වෙලා ඊළඟ රැස්වීම වලට ගිය බවට තමයි මට තොරතුරු තියෙන්නේ. පෙරදිනේට කිට්ටු වෙනකොට අපිට ආරංචි ආවා මේ එක අමුතු තුවාල වෙලා රෝහල් ගත වුණා කියලා. එබලේම මම ඒ අදාළ පොලිස් නිලධාරීන් තලාතු පොලිසියට යොමු කරා. මට මේ පේන විදිහට ඉතාම සුළු කොහොම වුණත් මේ සිදුවීම ඉතාම කනගාටුදායක සිද්ධියක්. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම මේ පිළිබඳව අදහස් පළ වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට කතා කරලා මේ මාධ්‍ය හමුවේදී එතුමාගේ මතය රට ප්‍රකාශ කරන මෙන් ඉල්ලීමක් කළා. එතුමා කිව්වේ මේ සිදුවීම පිළිබඳ එතුමා කනගාටුව ප්‍රකාශ කරන අතරේ තුවාලකරුවන්ට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා කියලා. ඒ වගේම එතුමා කිව්වා එතුමා විශේෂයෙන් අවධාරණය කරපු කාරණේ තමයි නීතිය සාමාන්‍ය අවුරින් ක්‍රියාත්මක නොකර තදින්ම ක්‍රියාත්මක කළ යුත්තේ මහජන නියෝජිතයෙක් මේ සිදුවීමට ගෑවී තිබෙන නිසා නීති ආධිපත්‍යයේ සුරකීම නීතිය සාමයේ දැඩි ලෙස පවත්වා ගැනීම විනයගරුක රටක් බිහි කිරීම කියන ප්‍රතිපත්තිය සිටින නිසා එතුමා මේ සම්බන්ධයෙන් නීතිය අපක්ෂපාතීව ක්ෂණිකව තදින් ක්‍රියාත්මක විය යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙතනදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ට්විටර් පණිවිඩය එතුමා ඒක රටට දැනුම් දෙන්න කිව්වා. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ නීතිය ආධිපත්‍ය ගැන අපි කතා කරමු. ඒ නිසා මේ මැතිවරණයට නායකත්ව දෙන හැම කෙනෙක්ම මීට වැඩිය වගකීමෙන් කටයුතු කරන්න වෙයි. ගරු අමාත්‍යවරයාගෙත් යම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳ පක්ෂයේ දැඩි ක්‍රියාමාර්ගයක් ඉදිරි දවස්වල ගන්න. මේකෙන් අපි ඊටාම කිටියෙන් කියන්නේ ඒගොල්ලන් බලයට එන්නත් ඉස්සෙල්ලා දැම්ම ඒගොල්ලන්ගේ මර ප්‍රහාර එල්ල කරන්න පටන් ගෙන තියෙනවා. මට මතක් වෙන්නේ 2000 දී මගේ වැඩිමල් සහෝදර නවීන සනේපතුමා නුරලියෙන් එතුමාට සංජාක් ඉල්ලනකොට හඟුරන්ගෙදී මේ වගේම සිද්ධියක් ඇති වුණා. තුමාගේ රටේ ගමන් කරනකොට බාධා කරා කියලා වෙඩි තියනවා නම් මේ පිළිබඳ විශේෂයෙන්ම පොලිස් පරීක්ෂණ කරනවා අපි ඉල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. මේ අතර පසුගිය දෙවනිදා ගණේමුල්ල ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වී පැමිණි පුද්ගලයෙකු මියාම සම්බන්ධයෙන් යක්කල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලෙක්. ඔහු පසුගිය දෙවනිදා උදෑසන 11:30ට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ ගණේමුල්ල ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වීම සඳහායි. ඒ ගම්මානයේ පිරිසක් සමග බස් රථයකින්. නමුත් එදින ඔහු නැවත නිවසට පැමිණ නැහැ. මරණ පරීක්ෂණය කිව්වේ තාත්තගේ හිස කොහේ හරි තදින් වැදිලා තියෙනවා කියලා. තාත්තා අම්බලා දෙන්නේ මිරිස්සත්තේ මේ වතුරගම පාරේ සනස බිල්ඩින් එකක් තියෙනවා. මේක ඇතුළට යන පාරේ තමයි තාත්තා ඉඳලා තියෙන්නේ. මම මේ බස් එක කට්ටියට කතා කරනකොට මේ කට්ටියම අරගෙන තාත්තා මෙතනින් හිටියා. තාත්තා බසෙන් බැස්සා රැහලා ගියා කියලා. එහෙම ගියා නම් තාත්තා ආපහු එතන වැටලා ඉන්න විදියක් නැහැ. තාත්තා නිකන් නැතුව නෑ තාත්තා ලෙඩකින් මෙන්න මෙන්නේ තාත්තා මන් දන්න තරමින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි වැඩ කළේ. මම බලාපොරොත්තු වෙන කිසිම මේ දේශපාලනයකට කාගේ බලපෑමකට යටත් වෙන්නේ නැතුව තාත්තාගේ නිවරුවන්ට දඬුවම් ලබා දෙයි කියලා. තමා සම්බන්ධයෙන් රිෂාම් ෆාරුක් නැමැත්තෙක් නගන චෝදනාවලට අද රාව් හකීම් අමාත්‍යවරයා පිළිතුරු දුන්නා. දෙපාර්ශ්වයෙන්ම මේ ප්‍රකාශ කළේ හඬපට කිහිපයක්ද මාධ්‍යයට මුදා හරිමින්.
අලිසාහිර් මවුලානා ඒ කියන්නේ හකීම් මාත්‍යාගේම කණ්ඩායමේ මුස්ලිම් කොංග්‍රසයේ ඉන්න නායකයා මේගොල්ලන් ඇවිල්ලා ඩීල් එකක් කතා කරා ඔය සම්බන්ධව හෙළිදරව් කරන්න එපා කියලා. ඒ කියන්නේ මේ කැඳවංගිය වාහනේ ඔය පින්තූරේ තමයි මේ තියෙන්නේ අලිසාහිර්ගේ වාහනේ අලිසාහිර් මවුලානාගේ. කැඳවංගිය ඉල්ල මේගොල්ලන් හැදුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙන නිවාස. ඒ නිවාසවල එහෙ මාව තියාගන්න. ඒතර මම එතන බැහැයි කිව්වා. ඊට පස්සේ ෆයිසර් MP කියලා කෙනෙක්ගේ අපාර්ට්මන්ට් එක මාව තියන්න හැදුවා. මම එතනත් බැහැයි කියලා ඊට පස්සේ අන්තිමට ඇවිල්ලා බම්බලපිටිය ප්‍රදේශයේ තියෙන මිලාගිරි ඇවෙනුවේ එකේ තියෙන රූම්ස් වලට ඒ රූම් එක බුක් කරලා දීලා හැමදේම කරලා ගියා. ඊළඟ ඊට පස්සේ රවුෆකින් මෙමුතුමත් ඊට පස්සේ හමු වෙලා මේ සම්බන්ධව කතා කරා. එතනදී මම ඩීල් එකක් ගැහුවේ නෑ. මම කිව්වේ මේ සම්බන්ධව මං හෙළිදරව් ඔය 6 වෙනි මාසේ ඉඳලම කරන් යනවා. මේ ඩීල් ගහන එක පිළිබඳව මේ කිසිම පැකිලීමකින් තොරව කතා කරන මේ හාදය පිළිබඳව මම දැන් ඔප්පු කරන්නම්. යාවේ වරුවෙන් පාසි මොදින් කියපෝ. ඉවරේ කන්ටැක්ට් කරන්නේ වරු වන්දින් කියනවා. හා. ඉවරේ මේ ඉවර 300 2000 මුන්දාද. ඉවර 2000 මුන්දා 4000 මුන්දාද. ඒක වරේ මොලේ ඔකේ ඇයිද කොල මේ අරෝ ආසි ඉවරේ ගේම් කරලා තෝය වල රෙන්ඩ් මොඩල් සාරන්ට අවර. අවර අපේ ඉත පොලේ වලක ඔකේ සක්සස් අප නලන්නා. දැන් මෙතුමාගෙන් මං අහනවා මේ මේ පිටිපස්සේ ඉඳලා කවුද කරන්න කියලා. මෙතුමා කියනවා ඒක හිස්බුල්ලා කියලා. මේවා පොහොට්ටුවේ සංවිධානයෙන් කරන දේවල් කියලා මෙතන පැහැදිලිව අපිට කියනවා. මගෙන් උකුත් අහන්න බෑනේ. ඉතින් මගේ පක්ෂේ ඉන්න ශිබ්ලි ෆාරුක් මන්ත්‍රීතුමාට දුරකතනයෙන් කතා කරලා එයාගෙන් එයා බෑ බෑ කියද්දි එයාගෙන් ඉල්ලනවා මට මොකරි සල්ලි ඉල්ලලා දෙන්න මම මේක ආපස්සට හරවන්න. මම මේ පිළිබඳව ඔබතුමාගේ නායකතුමාට විරුද්ධව මේ බොරු චෝදනා කියලා කියනවා කියන එක මම කරන්න මට මෙච්චර සල්ලි ඕනේ කියලා කියනවා. දැන් ඒක බලන්න පුළුවන්. එයා මුලින් ඉල්ලනා කෝටියක්. තව පාරක් ඉල්ලනා මට 70ක් දෙන්න නැත්නම් 60ක්වත් දෙන්න. අන්තිමට මට 5ක් හරි දෙන්න කියලා කියනවා. එහෙන කෝට් මේ මේ මිලියන 5ක් ඉල්ලනවා. ඊට පස්සේ ඒක දෙකට කඩලා හරි දෙන්න කියලා කියනවා. මං එක කොටසක් දෙන්න මං අර මීඩියා කොන්ෆරන්ස් එකක් කරාට පස්සේ මට ඉතුරු කොටස දෙන්න. වසන්ත සේනානායක මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් ඇඳවමින් පළ කළ අදහස් මේ. මම මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක මේ රනිල් වික්‍රමසිංහගේ UNP එකට ආයේ එන්න නෙමෙයි. මම රනිල් වික්‍රමසිංහගේ UNP එක කියලා කියන්නේ මේක UNP නොවන හින්දා. ඒ තීරණේ මම වෙනස් කරේ අවසාන වශයෙන්. මට ගෙදරින් ඉන්න දුන්නේත් නැහැ. මට අසනීපත් වුණා මේගොල්ලන් කරපු කරදර නිසා ඉස්පිරිතාලේ ඉන්න දුන්නේත් නැහැ. මගේ ගෙදරට හැමදාම වගේ ඇවිල්ලා නොවැම්බර් 1 වෙනිදා ගිය අවුරුද්දේ පක්ෂ නායකින් කියලා එව්වා රිෂාඩ් බදුඩීන් රවුෆ් හකීම් මගේ නිවසට පහුගිය කාලය ආවේ UNP දාලා යන්න එපා කියන කතාවත් අරගෙන. ජ්‍යෙෂ්ඨයෝ කියලා ගෙදරට අපේ එනවා ජෝන් අමරතුංග, අකිල විරාජ් කාර්යවාසන්, ස්වාමිනාදන්, පී හැරිසන්, රාජිත සේනරත්න ඇතුළු කණ්ඩායම. මේගොල්ලෝ එන්නේ ඒ සහතිකයම දෙන්න. UNP ට මාව අවශ්‍යයි. අත්‍යවශ්‍යයි කියලා තමයි මේ ගෙදරට ඇවිල්ලා නැවත ඇවිල්ලා දින 52 ආණ්ඩුවෙන් ගැලෙව්වේ. ආයුවයට මෙහෙම කෙමිහිලිකම් කරන්නේ. ඔබට සුදුසුකම දෙනවා, සුදුසුතන දෙනවා. අපි ඒකට ගැරන්ටි කරනවා. නායකයා හැම කරන්නේ නැහැ කියලා ඔබ කියනවා නම් අපි නායකයාට බලපෑම් කරනවා. රවුෆ් අපි කිව්ව ආණ්ඩුවෙන් ඉවත් වෙනවා හැම ඔයාට මෙහෙම කරොත්. ඔය කතා කියලා තමයි මාව ආපහු ගත්තේ. ගෙදරට ඇවිල්ලා දෙකට තුනට නැමිලා වැඳපු නැති එක විතරයි මේගොල්ලෝ කරේ නැත්තේ. ඉතින් වැඳලා පුදලා මාව ගත්තයි කියලා ඒගොල්ලෝ ලව් අපහස් කරේම පුළුවන් තරම්. මොකද මාව පක්ෂිනුත් ඉවත් කරා. ඊට පස්සේ ඉවත් කරන්න බැහැයි කියලා නීති අනුකූලව තේරුණ ගමන් පහුව දාම දුන්නා. ඒ ඉවත් කරන්න තැත් කරපු එක්කෙනා නෙවෙයි වෙන කෙනෙක් දාලා පොඩි ප්‍රකාශයක් දුන්නා. අර වගේ ප්‍රසිද්ධ කළා නෙමෙයි. මම වයින් කළා නෑ. මම මට සජිත් ප්‍රේමදාස් මහත්තයා වේදිකාවට දැන්නම් නගින්න විදියක් ඇත්තෙම නෑ. සජිත් එක්ක පෞද්ගලික මිත්‍රකම තියාගන්න පුළුවන් එච්චරයි. ක්‍රියාකාරීව දේශපාලනය කරනවා නම් මම මේ ඡන්දෙට කලින් තීරණයක් ඡන්ද ඉවර වෙන්න කලින් තීරණයක් ගන්නවා. ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවට නගින්නවා. ක්‍රියාකාරී දේශපාලන කරනවා නම් අනිවාර්යයෙන්ම නගිනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කිරීමේ තරුණ සම්මේලනයක් ඊයේ අම්පාර සමන්තුරේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ. අපි කල්ලා තියෙන වැඩවලට පිළිතුරු නැති නිසා දැන් කතා කරන්නේ ජාතිවාදය ගැන. නැගෙනහිර මුස්ලිම් අයට බාර දෙනවා, දෙමළ අයට තැනක් නැහැ. ඒ නිසා පිළියන්ව මහ ඇමති කරනවා. දෙමළ ජනතාවට මහ ඇමතිවරයෙක් ඕන නම්
ඒගොල්ලෝ කැමති එක්කෙනෙක් තෝරන්න කියන. ඒගොල්ලෝ කවුරුත් පිළියන්ට කැමති නෑ. Tamanට ඕන එක්කෙනා දාන්නේ. නැගෙනහිර දැන් ද්‍රවිඩ ජනතාවට මහමැතිවරයෙක් තෝරා ගන්න අයිතිය තියෙනවා. ඒ වගේම මුස්ලිම් ජනතාවටත් මහමැතිවරයෙක් තෝරන්න අවස්ථාවක් තියෙනවා. සිංහල අයටත් ඒ අවස්ථාව තියෙන්න ඕනේ. එතන මෙහි දෙමළ මුස්ලිම් සිංහල හැම එක්කෙනාම සාමයෙන් ජීවත් වෙන නිසා ඒ වැඩ කටයුත්ත අපි නැගෙනහිර ජනතාවට බාර දෙමු. කොටාබේ රාජපක්ෂටවත් මටවත් මෙහි ඡන්දයක් නැහැ. ඒක මෙහි ඡන්දේ තියෙන අයට බාර දෙමු. සිංහලව දෙමළ වුණත් මුස්ලිම් වුණත් සිංහල වුණත් වැඩකාරයෙක් තමයි මහ ඇමති වෙන්න ඕනේ. දකුණට ගිහින් කියනවා අපි මේ දෙමළ පක්ෂයක රහස් කිවිසුමක් තියෙනවා. මම තමයි ජාතිවාදී පතුරන්න හදන්නේ. පාස්කුරිද බෝම්බෙන් පස්සෙත් ඕකනේ පටන් ගත්තා. තාමත් ඔයන කියාගෙන යන්නේ. මේ අය එක්ක සංහිඳියාවක් ඇති කරන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ගීකන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට අද මරණ දඬුවම නියම කෙරුණා. අදාළ නඩුවේ තීන්දුව ලබා දුන්නේ තංගල මහාධිකරණ විනිසුරු RSS සපුවිද මහතායි. දැන් කෙටි විරාමයක්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ වරයෙකු යැයි පවසමින් අප වෙත එන්තර වාසියක් එවූ ලේඛනගත නීතිඥ අනුරුද්ධ සෙනරත් වේරකොට මහතා පිළිබඳව එක්සත් නීතිඥ සංගමයේ ලේකම් ගුණරත්න වන්නිනායක මහතා අද දවස වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළා. තිරස මාධ්‍ය ආයතනය අපි බය නැතුව කියනවා. අපි මේ රටේ යුක්තිය සාධාරණත්වයෙන් පෙනී සිටියා. අපි ගම් මැද්ද වගේ වැඩසටහන් හිටියා. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරවුල් තියෙනකොට අපි නොබිය වැවිත් කිව්වා එක්සත් ජාතික පක්ෂයේ සංශෝධන විය යුතුයි කියලා. ඒ වගේම වන්නායක මහත්තයලත් මාධ්‍යත් එක්ක අත්වල් බැඳගත්. දැන් අපට එන්තරවාසියක් එවලා තිබෙනවා. මේ වේරගොඩ කියලා මහත්තේ නීතිඥ සමාගමක් නියෝජනය කරමින් අප යම් ආකාරයකට පක්ෂග්‍රහයි ලෙස මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තිබෙන නඩුව සම්බන්ධයෙන් සිදු වාර්තා කිරීම පක්ෂග්‍රාහී සිදු කළා තිබෙනවා කියලා. දැන් එතකොට පොහොට්ටුවේ ඉන්න මහත්තුරු එක දෙන්නා තුන් දෙනා හතර දෙනා කතා කරලා කියනෝ අපේ සමාජිකයෙක්ව අපේ නීතිඥ මහත්තයෙක් නම් ඔය කියන නමින් නැහැ. අපි නම් ඔය වගේ චෝදනාවක් ඔය වගේ අන්තර්වාසය වන්න අපි අතර ඔය වගේ නීතිඥ මහත්තයෙක් නැහැයි කියලා. එහෙමනම් කවුද මේකේ යුවේ? රොෂාන් මේ නීතිඥ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සියලු නඩු වලට පෙනී සිටින අලි සබ්‍රි මහත්තයාගේ කනිෂ්ඨ නීතිඥවරයා. ඒතර කනේ ඒ අලි සබ්‍රි මහත්තයාගේ කනිෂ්ඨ නීතිඥවරයා කියන්නේ අලි සබ්‍රි මහත්තයාගේ මතේ එන්නේ. අලි සබ්‍රි මහත්තයාගේ මතේ කියන්නේ ගෝඨාභයගේ මතෙන්ද එන්නේ. රොෂාන් මේ ආයතන විතරයි නේ තුමන්ට පේන්නේ. තවත් මාධ්‍ය ආයතන ගත්තාම අපි ප්‍රවෘත්ති දකින්නවා මේ රටේ. ප්‍රවෘත්ති දැක්කහම එක අපේක්ෂකට විනාඩි 15යි, තව අපේක්ෂකට විනාඩි 12යි. 12යි සමා අපේක්ෂකට විනාඩි 2යි. ඔව්. ඉතින් සිරස එහෙම පේන්නේ නැහැනේ. සිරස ගත්තහම මධ්‍යස්තව සෑම මිනිහෙකුටම සෑම අපේක්ෂකට සමතන දෙන අවස්ථාවක්. ඉතින් සිරසට දොස් කියනවා නම් ඔය පුජ්‍යලයට නීතිජ මහතර පෙනුන්නේ නැහැ දනිත් මාධ්‍ය ආයතන. මේ අතර නීතිඥ ශිරල් දක්තිලක මහතාටද පසුගියදා එන්තර වාසියක් ලැබී තිබුණා. අපේ සමාජයේ කියන ෆෙයා කමෙන්ට් එකක් හැටියට තමයි අපි කරුණු දැක්කේ. අපි එහිදී කිසිම අවස්ථාවක උත්සුක වුණේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පෞද්ගලිකව අපහාස කරන්න. මං හිතන්නේ මාධ්‍ය මගේ පරිචය දිහා දන්න මාධ්‍ය සමාජය දන්න මම කවදාවත් පුද්ගල චරිත ඝාතන කරන කෙනෙක් නෙවෙයි. නමුත් අද උදේ මට ලැබෙනවා එන්තර වාසියක් රුපියල් බිලියනයක් ඉල්ලලා මේ මහා පාවාදීම ජාතියේ පාවාදීම ගැන කතා කරපු නිසා නඩු පවරලා රුපියල් බිලියනයක් මගෙන් අය කරගන්නවයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නීතිඥයෝ මට මේ එන්තරවාසිය එවලා තියෙනවා. ඒක එවලා තියෙන්නේ අනුරුද්ධ සෙනරත් වේරගොඩ මහත්තයා. මම දන්නවා අලි ශබ්‍රි මහත්මයාගේ කනිෂ්ඨ නීතිඥ මහත්මයා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ සංචිත දියදහර සුභ මූර්තියෙන් මුදා හැරීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණා. මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳු වැටියේ කළුපහණ ප්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් කළුගඟ ජලාශය ඉදි කර තිබෙනවා. මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර 10,248ක් වන අතර ජලාශයේ ප්‍රධාන වේලේ දිග මීටර 618ක් ප්‍රධාන වේලේ මීටර 68ක උසකින් යුක්තයි. කළුගඟ පහළ නිමුණ ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයනවා.
පැරණි හත්තුට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්‍ර 2000ක පමණ ප්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය කරන ජලය මෙමගින් සැපයීමට නියමිතයි. කිලෝමීටර් 7ක් දිග ඇලමාර්ගයක් ඔස්සේ මෙහි අතිරික්ත ජල ප්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීම සිදු කරනු ලබනවා. වත්ගල මෙතිවර කොට්ටාශ තමයි මේ අවුරුදු පහේ වැඩියම සංවර්ධනය වුණේ ලංකාව. එන්න කිසිම දියාවක මෙච්චර නැහැ. දක්ෂිණ අධිවේරිය මාර්ගයේ බරව කුඹක සිට හම්බන්තොට දක්වා වූ කොටස අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති නිහාල් සූරිය ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ මාර්ග කොටසේ දිග කිලෝමීටර 40ක්. මෙම කොටස ජනතා අයිතියට පත්වීම තුළින් මාතර සිට පැමිණෙන පිරිසට බරව කුඹක ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වී ඉතා කෙටි වේලාවක් තුළ සූරිය වැව හම්බන්තොට මත්තල සහ කතරගම ඇතුළු ප්‍රදේශ රැසකට යාමට හැකියාව පවතිනවා. කොට්ටාවේ සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි වූ කාල පරාසයටත් වඩා අඩු කාල පරාසයක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ වැඩ කටයුතු සිදුවීමද විශේෂත්වයක්. මේ අතර අද පස්වරුවේ කඩවත කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගයේ තුන්වැනි අදියරද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූර්යාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එහි දිග කිලෝමීටර 9.6ක්. ඉන් වැඩි දුර ප්‍රමාණයක් කොන්ක්‍රීට් ආධාරක මත ඉදිකර ඇති අතර මාර්ගය සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු වියදම රුපියල් බිලියන 67කට ආසන්නයි. අද පස්වරුවේ ජනාධිපති අපේක්ෂකවරුන් ජනරැලි ඇමතුවා. සජිත් ප්‍රේමදාස මහතා මොරවක ජනරැලි ඇමතුවා අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතුවේ රත්නපුර රැලියයි. ඔබ දුටු මේ රැලි දෙකෙහි සවිස්තර තොරතුරු සමගින් හමුවෙමු අපි රාත්‍රී 10 මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. ඔබ සමට සුබ රාත්‍රියක්. අයබෝවන්.